භාවනාව විදර්ශනාව දක්වා දියුණු කරන්නේ කොහොමද? ආනාපාන සති භාවනාවේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී කියනවා මාත්‍යෝ. ආනාපාන සති භාවනාවේදී මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආස්වාසයේ දිගභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. දැන් සමන් එරමිනිය කොටාගෙන වාඩි වෙන්නේ ආනාපාන සති භාවනාවේ කය ඍජුව තියාගන්න වෙනවා. තියාගෙන මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. මොකද මුලින්ම ඇති වෙන්නේ දිගභාවය. නමුත් ඒ වෙන දේ දකිමින් ජීවත් වෙන්න කියනවා. තමා ආයාසයෙන් යමක් ඇති කරගන්නේ නැහැ. සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ කුමක්ද වෙන්නේ වෙන දේ දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර ආස්වාසයේ දිගභාවය නම් ඇති වෙන්නේ දිගභාවයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතර දිගභාවය ක්‍රමානුකූලව කෙටි වෙනවා දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර ඒ කෙටි භාවයක් නැති වෙනකොට ඒ කෙටි භාවයක් නොදැනෙන බව දකිමින් ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ Tamanට සිහියුම් ආස්වාස ප්‍රාස්වාස මේ කයක් දැන් උදරෙන් ආස්වාසයක් ප්‍රාස්වාස කයක් දැනෙනවා නැහෙන් දැන් ආස්වාසය දැනෙන්නේ නැහැ. ඒක සංහිඳීම කියලා කියනවා ආස්වාසයේ සංහිඳීම. ඒතකොට ඒ සංහිඳීම දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. මොකද්ද තමා තුල සිද්ධ වෙන්නේ? තමා තුල සිද්ධ වෙන්නේ දකිමින් ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ සංහිඳීමත් අයින්ත වෙලා, ඒ කියන්නේ පංච නීවරණ හොඳටම තුනී වෙලා තුනී වෙලා උපේක්ඛාව කියන තැනට ඇලීම් ගැටීම් තොර තැනට එනවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා කම්මල් කරුවේ යකඩයක් හොඳටම රත් කරලා රත් කරලා කැමැති කැමැති හැඩයට ඒ යකඩේ නවා ගන්නවා කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ තුම උපමාවට දෙන්නේ. ඒක තමන්ට ඒ තැනදී කැමැති ආකාරයට හිත කැමැති පැත්තකට යොමු කරගන්න පුළුවන්. කැමැති නම් තමන්ට පුළුවන් ඒ ඉස්සරහට ගිහිල්ලා ඔය ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥා සංඥා වගේ භවයට යනා උද්‍යානය සකස් කරගන්න. ඒව භවය. එහෙම නැත්නම් තව පැත්තක් තියෙනවා චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුත්තර ඥාන දිව්‍ය චක්කු දිව්‍ය සෝත කියන ඒ පැත්තට මේක හිත අරගෙන යන්න පුළුවන්. ඒකත් භවය. එතකොට බුදුරජාණන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? උපේක්ඛාව කියන තැනින් හිත විදර්ශනාවට ගන්න කියලා. හිත විදර්ශනාවට ගන්න කියලා. එතකොට හිත විදර්ශනාවට ගනිද්දි මාත්‍යෝ විදර්ශනාව වඩන විදර්ශකයා හැම වෙලාවෙම මුලින්ම සමාධිය අනිත්‍යභාවය දකින්න දක්ෂ වෙනවා. මොකද සමාධිය කියන්නේ මාත්‍යෝ අපි හැම වෙලාවෙම ඇලී යන තැන. සමාධිය ආස්වාදයේ බුදුරජාණන් වහන්සේ කියන සමාධිය ආස්වාදයට තමයි වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ. කාමයේ ආස්වාදය, රූපයේ ආස්වාදය, වේදනාවේ ආස්වාදය කියලා තුනක් ආස්වාදයන් දේශනා කරනවා. එතන මේ වේදනාවේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මාත්‍යෝ මේ සමාධිය ආස්වාදයට. සමාධියේ ආස්වාදයට යමෙක් බැඳුනොත් ඒ මේ කාමයේ ආස්වාදයේ වගේම බරපතලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද සමාධිය කියන්නේ ඒ වගේ ප්‍රණීත තැනක්. ඒ ප්‍රණීත තැනේදී සමාධියේදී එක එක ආස්වාදයන් නැමෙකට සකස් වෙනවා. සමාධි සමාධිය තුළ ආලෝක සංඥා හොයාගෙන ඒකපත් යනවා. සමාධි සමාධිය තුළ අමනුෂ්‍ය රූප දකිමින් ඒකපත් යනවා. සමාධි සමාධියේදී මේ ඉහළට යනවා, පා වෙනවා, ඒ වගේ අත්දැකීම් හොයාගෙන ඉස්සරහට යනවා. ඒ නිසා සමාධියේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ වේදනාව කියන දේ අපි හුඟක් මුලාවට පත් කරනවා කියලා. ඒ නිසා හැම වෙලාවෙම සමාධියයි මුලින් අනිත්‍යභාවයට දකින්න. තමා දැන් උපේක්ඛාව කියන තැනට එද්දි මහත්ය උපේක්ඛාව තැනට එන්න ආවා වූ සමාධියේ ගමන අපි විදර්ශනාවට ලක් කරනවා. ආස්වාසේ දිගභාවයේ දකිමිනුයි අපි ආවේ. ඒක කෙටි වුණා, අනිත්‍ය වුණා. ආස්වාසේ කෙටිභාවය ඇති වුණා, කෙටිභාවයත් අනිත්‍ය වුණා. සංහිඳීම ඇති වුණා, සංහිඳීමත් අනිත්‍ය වුණා. මේ උපේක්ඛාවත් අනිත්‍යයි කියලා දකිමින් උපේක්ඛාව තුල ඉන්නවා. උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකිමින් ඉස්ලාම දැන් අපිට විචාර විතර්කයන් සකස් වුණා. ඒ කියන්නේ ආස්වාසේ ඉහළ දිගභාවයේ කෙටිභාවයේ අපි දකිමින් ජීවත් වුණා කියන විචාර විතර්ක සකස් වුණා. විචාර විතර්ක නිරුද්ධ වෙනකොට ප්‍රීතිය සැපේ කියන කාරණා අපි තුල සකස් වුණා. මේ සියල්ලම අනිත්‍යභාවයටපත් වෙච්ච ඇති එතන විදර්ශනාවල ලක් කිරීම. එහෙම ලක් කරමින් ඊළඟට අන්න සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන හැටියට මේ රූපය අරන් බලන්න කියලා. මේ ඇසේ අනිත්‍යභාවය දකින්න, කනේ නාසයේ දිවේ ශරීරයේ මනස අනිත්‍යභාවය දකින්න කියලා. සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියලා. එහෙම නැත්නම් දෙතිස් කුණුපය හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියලා. රූපය කෙරෙහි තෘෂ්ණාව ශේවෙන ආකාරයට මහත්ය රූපය අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක තමයි එතන තමයි විදර්ශනාවට යොමු කරගන්නේ. උපේක්ෂාව කියන තැනින් විදර්ශනාවට ගන්නවා. එහෙම නැත්නම් උපේක්ෂාව කියන තැනින් අපිට මේ සමාධිය ආස්වාදයන් තුල ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි එහෙම සමාධිය ආස්වාදයන් තුල අපි ජීවත් වුණොත් අපි යම් දවසක මරණ වේලාවට අපේ හිත එකපාරට පළවෙනි ධ්‍යානෙට ගියොත් අපි කෙලින්ම ගිහිල්ලා රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙන්නේ. භවයේ ආයිමත් හතර පායට වැටෙනවා. අපි මරණ වේලාවේ අපි නොතේරුම් කමට අපිට තේරෙන්නේ අපි විදර්ශනාව ගැන හිතුවේ නැහැ. හිත එකපාරට සමාධියට යනවා. සමාධියට යන ගමන් හිත හුස්ම යනවා. හුස්ම යන ගමන් ඊට පස්සේ ඒ ඊට අදාළ ධ්‍යාන තලයට ගිහිල්ලා උප්පත්තියක් ලබනවා. භවයේ හතර පායෙ මිදිනවා. ඒ නිසා ඒ සකස් වෙන්නා වූ සමාධියත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්නේ. ඒ සමාධියත් එක ශණයෙන් විදර්ශනාවට ලක් කරනවා. විදර්ශනාවට ලක් කළොත් තමයි අපි සතර පාය මිදෙන කෙනෙක් බවට පත් වෙලා භව නිරෝධයේ පැත්තට යන්නේ. සමාධිය උපාදානිය වුණොත් භවය. ආයෙත් පල්ලෙහාට යමක් නැහැ.
අපි සමාධිය උපාදානය කළා කල්ප ගණන් ওই රූපාවචර අරූපාවචර භක්මතල වල ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ කල්ප ගණන් ජීවත් වුණාට ආයෙමත් අපි කවදා හරි පල්ලෙහාට වැටෙනවා. එතන මැරෙන මොහොතේ අපිට සමාධියක් සකස් වෙන මොහොතේ ඒ සමාධිමත් හිත ඒ ධානය හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්නේ. අනිත්‍යයි කියලා දැක්කේ නැත්නම් ඒ ධානයට අදාළව භක්මතලයේ රූපත්වයක් සකස් වෙනවා. ඒව සතරපායෙ මිදිලා නැහැ. ඒ බුදුරයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ලා දඹදිව තිබ්බාලා ආලාවකාරාම උද්දකරාම පුත්තල කාලේ රූපී අරූපී භක්මතල අරූපී භක්මතල වල හිත පික්ෂාය. බුදුරයන් වහන්සේ තමයි මේ සමාධිය විදර්ශනා නුවණට ගන්න අපිට පාර පෙන්නේ. සමාධිය අපිට සතරපායෙ මිදෙන්න මේ භව නිරෝධයට පාර පෙන්නේ බුදුරයන් වහන්සේ තමයි.